සුබදවස සීලු දෙනාටම මමදත් ඔගුලන් සාදරෙන් පිළිගන්නවා මයි පෙට් YouTube channel එකට. ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලැබ්‍රඩෝස්ලා ගැන. මෙයාලගේ ඉතිහාසය ගැන කතා කරොත් මෙයාලගේ මව් රට ලෙස සැලකෙන්නේ කැනඩාව. කැනඩාවේ ධීවර ජනතාව විසින් මේගොල්ලන්ව බ්‍රීඩ් කරා කියලා සඳහන් වෙනවා. කොහොම වුණත් දැන් වෙනකොට මේගොල්ලන්ව සුරතලයට ඇති කරන සුනකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මෙයාලා තම ස්වාමියාට දැඩි ලෙස කීකරුයි වගේම කියන දේවල් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මෙයාලාව පුහුණු කරන්න ගොඩක් ලේසි. තියුණු ඉව නිසා මෙයාලාව පොලිස් කටයුතු සඳහාද යොදා ගන්නවා. සුලතලයට ඇති කරාට මෙයාලටත් හොඳ ශක්තියක් ඇඟේ පිහිටලා තියෙනවා. මෙයාලා හැමෝම සමග සුහදව කටයුතු කරත් ස්වාමියාට හා පහුලේ කෙනෙකුට යම් හිරිහැරයක් සිදුවේ නම් මෙයාලා ගොඩක් දරුණු වෙන්න පුළුවන්. ලැබ්‍රඩෝස්ලා කියන්නේ ගොඩක් කෑමට ප්‍රිය කරන සුනක විශේෂයක්. මෙයාලා සාමාන්‍යයෙන් ඕනම කෑමක් ආසාවෙන් කනවා වගේම අනිත් අයට වඩා වැඩියෙන් ආහාරයට ගන්නවා. කොහොම වුණත් මෙයාලාට කෑම දෙද්දී සැලකිලිමත් වෙන්න ඕනි. එහෙම නැත්නම් මේක යාලගේ සෞඛ්‍යයට බලපාන්න පුළුවන්. දවසකට අවම විනාඩි 45ක්වත් මෙයාලාව ව්‍යායාමයේ යොදවන්න ඕනි. මෙයාලාට අසනීප තත්ත්වයක් තියෙනවා නම් හොයාගන්න පුළුවන් ලේසිම විදිහක් තමයි කෑම නොකා ඉඳීම. සාමාන්‍යයෙන් වැඩුණු ලැබ්‍රඩෝ පිළිමි සතෙක් බර කිලෝ 36කින් වගේම උස අඟල් 24කින් වගේ යුක්ත වෙනවා. ගැහැණු ලැබ්‍රඩෝ කෙනෙක් බර කිලෝ 32ක් වගේම උස අඟල් 21ක් වගේ ගානකින් යුක්ත වෙනවා. මේක විවිධ බල්ලන්ට විවිධ ලෙස වෙනස් වෙන්න පුළුවන්. චොකලට් කලර්, බ්ලැක් කලර්, යෙලෝ කලර් වගේ පාට තුනකින් මෙයාලව දැක ගන්න පුළුවන්. මෙයාලාව අනිත් සුනකයන් වගේම ඩෝග් ෂෝ සඳහා වැඩි වශයෙන් යොදා ගන්නවා. මෙයාලාගේ මිල ගණන් ගැන කතා කරොත් ශ්‍රී ලංකාව තුළ විවිධ මිල ගණන් යටතේ මේගොල්ලන්ව දක්නට ලැබෙනවා. KASL, CKC වගේ ක්ලබ් වල රෙජිස්ටර් වුණු පැටියෙන් සාමාන්‍යයෙන් 45,000ක් වගේ ගාණක් වෙනවා. ඉම්පෝර්ට් කරනවා නම් මීට වඩා ගාණ වැඩි. මම අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මේ වගේ වීඩියෝ ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. මෙවැනි වීඩියෝ එකකින් නැවත හමු වෙමු.